ත්‍රිවිධ හමුදාවේ ඉන්න මගේ ආදරණීය සුන්දර මිනිස්සුන්ගේ නිලැඳුමට අපි කොයිතරම් ගරු කරනවද? වසර 30ක යුද්ධයෙන් අනතුරුව මේ යුද හමුදා නිලැඳුම ත්‍රිවිධ හමුදාවේ ඉන්න මගේ සොල්දාදුවන් සමාජික සමාජිකාව නිලධාරීන් අපේ හදබද තුල ලස්සන සුන්දර මතක සටහන් ගොඩක් එකතු කරා. හැබැයි ඔවුන්ගේ මතකයන් ඔවුන්ගේ ගෞරවත්වය ටිකෙන් ටික ඈත් වෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි අද දවසේදී ලාස්ට් ටයිම් ටීවී වැඩසටහන ටිකක් වෙනස් විදිහට කරන්නේ. හැම වෙලාවෙම කඳුළු ඇස් දෙකට ගෙනේවි. හැබැයි ඒ කඳුළු පිහදාගෙන අපි සත්‍යෙට මුණ දෙන්න ඕනේ. මොකද නම? මගේ නම සරණ දිසානායක. දිසානායක කියලා කියූපමණින්ම මතකෙට එන්නේ ඕක තමයි ඔයාගේ සර්නේම් එක. මම දැනගන්න කැමතියි නම හරියටමද කියමු. මම දර්ශනී කුමාරි දිසානායක. හොඳයි. දර්ශනී මේ යුනිෆෝම් එකට මේ නිල ඇඳුමට සැහෙන ආදරය කරන කෙනෙක්. ඔව් ගොඩක් ආදරේ. පාසල යන කාලේ නම් මේ ආදරේ තිබුණු කෙනෙක්ද? හීනේක්ද? ඔව් මගේ හීනේ පුංචි කාලේ ඉඳලම මට ආසාවක් තිබුණා මේකට එන්න. ඒ කියන්නේ පවුලේ තිබුණු ආභාෂයත් එක්කමද? එහෙම නැත්නම් මොනවගේ ආශා ඒ ආශාව ඇයි හදවතට ආවේ? යුනිෆෝම් එකට මම ගොඩක් ආදරේ ආසයි. නිකන් හිතට ධෛර්යයක් තිබුණා මට මං කවදරි ආමිකට යනවා කියලා අදහස මට තිබුණා. අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් මගේ නංගිට වඩා මේ නංගිගේ විනය ගොඩාක් හොඳයි. මොකද හේතුව අපේ නංගි නම් යනකොට පාර දඟලනවා. හැබැයි යුනිෆෝම් එකක් ඇඳගත්තු ඒ විනය තියෙන තරුණ තරුණියන්ට එහෙම කරන්න බෑ. මෙන්න මේක තමයි මම කැමතිම දේ. මොකද නෝ? මම අලහක. සාමාන්‍යයෙන් කතා නිකන් කරා කරද්දිත් ඒ විනය ඒ ගරුත්වය හැමදාම හදවතේ තියාගෙන කතා කරන පිරිසක් තමයි මේ. මේ අයට අපි දෙන්න ඕන ලංකාවේ එහෙම නැත්නම් අපේ රට තුල දෙන්න ඕනේ ස්ථානය තාමත් දෙනවද කියන එක ප්‍රශ්නයක්. හැබැයි මගේ හදවතේ නම් අංක 1 පළමු ස්ථානයේ තියෙන්නේ මේ අවට ඉන්න මගේ ආදරණීය සුන්දර මිනිසුන්ටයි. ගම කොහෙද? මම ගාල්ලේ. ගාල්ලේ. සාමාන්‍යයෙන් මේ යුනිෆෝම් එක ඇඳලා පස්සේ නිකන් ගවුමක් නැත්නම් ඩෙනිමක් සාමාන්‍යයෙන් කැෂුවල් ඉන්නවට වඩා ලොකු ගරුත්වයක් එනවා කියලා මට පේන මූණ දිහා බැලුව සැනින්ම. ඇත්තටම එහෙම තමයි. හරි ආඩම්බරෙන් අපි මේක ඇඳගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අනිත් කට්ටියන්ට වඩා විශේෂයි නේද? ඔව්. ඒ විශේෂත්වයේ ගිනාවේ මේ ලස්සන යුනිෆෝම් එක. ඔව් ඇත්තටම. ගමත් අම්මා ගම ඉස්සර ගම කියමු. මම මැරි කරලා ඉන්නේ කුරුණෑගලට. නැත්තම් නුවර. නුවර නුවර ගම දැන් කුරුණෑගල ඉන්නේ. ඔව්. අම්මා කැමතුණාද යුනිෆෝම් එක අඳිනවට? අපච්චි නම් කැමති වුණා, අම්මා ටිකක් බයෙන් තමයි හිටියේ. දැන් දැන් යුද්ධ තියෙන කාලේද මේ යුනිෆෝම් එක තමන්ගේ කරගත්තේ? නෑ ඊට පස්සේ. ඊට පස්සේ යුද්ධ තියෙන කාලේ නම් අම්මා යන්න දෙන්නෙම නැතුව ඇති. එතකොට අපි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. ඔයා? ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. හැබැයි ඒ ඉස්කෝල යන කාලේ දැක්කා මේ රටේ යුද්ධයක් තියෙනවා කියලා දැක්කා. බයක් දැනුණා. හමුදාවට යනකොට අම්මලා තාත්තා සෑහෙන බියයි. හැබැයි ඔයාගේ අම්මයි තාත්තා ශ්‍රේෂ්ඨ අම්මයි තාත්තා කියලා දැන් ඔයාලා තේරෙනව නේද? ඔව් ඇත්තටම. අම්මට තාත්ත ගැන මොකද තියෙන මතකය? කොහොමද ඒ ගැනට ස්තුති කරන්නේ? ඇත්තටම මගේ දෙමාපියෝ තමයි මම මේ තත්ත්වෙට එන්න මෙහෙම උදව් කරේ. මට ඉතින් රට වෙනුවෙන් යුනිෆෝම් එකක් අඳගන්න ඒගොල්ලෝ මට උදව් කරා. අනිවාර්යෙන් රට වෙනුවෙන් යුනිෆෝම් එකක් අඳින උදව් කරා නම් ඒ මේ අයටත් ගරුත්වය දෙන්න ඕනේ. ඒ අම්මල තාත්තලාටත් අපි ගරුත්වය දෙන්න ඕනේ.